සුබදවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම ඔයාලගේ channel එකේ video එක බලන්නේ පළවෙනි වතාවට නම් මම හසිත ජයසුන්දර මගේ channel එකෙන් කතා කරන්නේ මාළු හදද්දී ඔයාලා දැනගන්න ඕනේ වැදගත්ම කරුණු. ඉතින් ඔයත් මාළු හදන කෙනෙක් නම් මාළු හදන්න ආසාවෙන් ඉන්නවා නම් මාළු ගැන දැනගන්න interest ඇති කෙනෙක් ඉන්නවා නම් දැන්ම මාව subscribe කරලා set වෙන්න. මොකද දිගටම මේ වගේ වටින කරුණු තමයි කතා කරන්නේ. ඉතින් වෙනද වගේම අදත් මම මාළු ගැන වටින කරුණු එක තමයි මෙන්න මේ මාළුන්ට පණු බෙහෙත් දෙන විදිය. ඉතින් සමන කට්ටියට මේක ටිකක් අමුතු කරුණක් වෙයි. ඒත් මාළු ගොඩක් කල ඉන හදන හොඳට දන්න කෙනෙක්ට නම් මේක සාමාන්‍ය කරුණක්. ඉතින් මිනිස්සුන්ට බලන්න හරගුණ්ඩ වගේ තමයි මාළුන්ට අනිවාර්යෙන් අපි පණු බෙහෙත් දෙන්න ඕන. නැත්තම් ඒක යාළගේ වර්ධනයේදී යාළගේ කලර්ස් වලට යාළගේ නිරෝගී බවට බලපාන අනිවාර්යෙන් ඉන්සා පණු බෙහෙත් දෙන එක කරන්න ඕන. ඉතින් මම අද කතා කරන්නේ හරි විදිහට කොහොමද පණු බෙහෙත් දෙන්නේ කියලා. ඉතින් පණු බෙහෙතක ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙන්නේ ප්‍රොසිකුවෙන්ටල් කියන කිමිකල් එක. ඒක තමයි පණු බෙහෙත්වල අන්තර්ගත වෙන ප්‍රධානම සංගඩකය. සමහර විට අද වීඩියෝ එකක් දික් වෙයි මොකද මේ ගැන හරියටම පැහැදිලිව කතා කරන්න ඕන නිසා. ඉතින් මෙන්න මේ ප්‍රොසිකුවෙන්ටල් අන්තර්ගත බෙහෙත් කියනවා වර්තමානයේ මාළුන්ට හදපු ප්‍රොසිගෝල්ඩ්, රාක්ලිය, ක්ලියර් වගේ බෙහෙත්. ඉතින් මම අද කතා කරන්නේ ඒවා හරියට පාවිච්චි කරන විදිය ගැන. ඉතින් ඔය පෙරට්ස් දෙන මාළු හදනවා නම් වගේ මාළුන්ට දෙන්නේ පෙරට්ස් නම් ජීවී ආහාරයි අර ඉස්සසාලේ වගේ ෆ්‍රෝසන් ෆුඩ්ස් නැතුව වගේ මාළුන්ට දෙන්නේ පෙලට් වර්ග නම් මෙන්න මේ පණු ආසාදන එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මේ වීඩියෝ ගොඩක් වැදගත් වේ ඔය මොන්ස්ටර්ස් ලා හදන කෙනෙක්. මොකද ගොඩක් කට්ටිය මොන්ස්ටර්ස් ලාට දෙන්නේ පෙලට්ස් නෙමේ ඉස්ස මාළුත් වගේ දේවල් තමයි දෙන්නේ අන්න ඒ කරුණ නිසා. ඉතින් මම මුලින්ම පොදුවේ කතා කරන්නම්. ඊට පස්සේ මම අන්තිමට විශේෂයෙන් කතා කරන්නම් මොන්ස්ටර්ස් ලා ගැන. විශේෂ මොන්ස්ටර්ස් ලා කීපදෙනෙක් ක්වින් කරගෙන ඒ ආ ගැන ටිකක් කතා කරන්නම්. මොකද ඒක වෙන් කරලා කතා කරන්න ඕන කරුණක් නිසා. මම කලින් කියා වගේ පොදුවේ ගත්තොත් අපිට දෙන්න තියෙන බෙහෙත් තමයි ප්‍රොසිගෝල්ඩ්, පැරාක්ලියර්, ක්ලියර් වගේ බෙහෙත්. ඉතින් මෙන්න මේ බෙහෙත් අතුරින් මම වැඩියෙන්ම රෙකමන්ඩ් කරන බෙහෙත් එකක් තමයි ප්‍රොසිගෝල්ඩ් කියන බෙහෙත් එක. මොකද ඒක ගොඩක් පැරසයිට් වර්ග වලට ආන්සර් කරනවා වගේම අභ්‍යන්තර පරපෝෂී ආසාදන වලට වගේම බාහිර පරපෝෂී ආසාදන වලටත් ඒක හොඳට වැඩ කරනවා. අන්න ඒ නිසා මම මේ බෙහෙත් ගැන කියන්න. ඒක වලට වර්තමානයේ ලංකාවේ ඇක්වරියම්ස් වලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බෙහෙත් එක ගැන මම කතා කරන නිසා ඒක දෙන විදිය මම කියන්නම්. ඒක පාවිච්චි කරන්න තියෙන්නේ වතුර ලීටර් 10කට ප්‍රොසිගෝල්ඩ් මිලිලීටර් 1ක් වෙන්න. ඉතින් ඔයාලට සිලින්ජ් එකක් පාවිච්චි කරනවා නම් මේක හරියටම මැනගන්න පුළුවන්. ඒක ඔයාගේ ටැංකියේ ලීටර් ගාන බලලා මම ලීටර් ගාන හදාගන්න හිටිත් කියන්නම්. ලීටර්ස් ගාන හදාගන්නේ ටැංකියේක ටැංකියේ දිගයි පළලයි වතුර මට්ටමේ උසයි සෙන්ටිමීටර් වලින් ගුණ කරලා ඒ ආපු උත්තරේ 1000 බෙදන්න ඕනේ. එතකොට ඔයාට ඔයාගේ ටැංකියේ ලීටර්ස් ගන්න හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ලීටර්ස් ගන්න හොයාගෙන ලීටර් 10කට ප්‍රොසිගෝල්ඩ් මිලිලීටර් 1ක් ගන්න වෙන්න එකතු කරන්න ඕනේ. ඉතින් ඒක කරන්නේදී මම දැන් කියන්නම්. ඒ වගේම ඔයා මතක තියාගන්න ඔයා බෙහෙත් දාන්න කලින් 125ක විතර වෝටර් චේන්ජර් දෙන්න. ඊට පස්සේ බෙහෙත් දාන්න. මුලින්ම ඔයාගේ ටැංකියේ තිබ්බේ ලීටර් 100යි කියලා කියමුකෝ. දාලා අදහසක් ගන්න ඔයාලට කියන්නේ. ඒ ලීටර් 100 ගලපෙන්න ඔයා දානවා ප්‍රොසිගෝල්ඩ් මිලිලීටර් 10ක්. මෙන්න මේ ප්‍රොසිගෝල්ඩ් ට්‍රීට්මන්ට් එක සාමාන්‍යයෙන් දවස් 5ක් තමයි කරන්නේ. ඒ ටැංකියේ අද බෙහෙත් දැම්මා කියමුකෝ. දාලා දවස් 3ක් තියන්න. තුන්වෙනි දවසේදී ඔයාට බලා ගන්න පුළුවන් සාමාන්‍යයට මාළුන්ගේ පණුව ඇවිල්ලා තියෙනවා එළියට මැරිලා අන්න ඒ වගේ දේවල්. තුන්වෙනි දවසේ පතුලෙම 125 30ක් වතුර මාරු කරලා ඒ අලුත් තුන 125 30 දෙනවනේ අනේ අලුත් තුන වතුර ප්‍රමාණයට ආයි ප්‍රොසිගෝල්ඩ් ඩෝස් එක දාන්න. එහෙම දවස් 5ක් තියලා පස්වෙනි දවසෙත් 125ක් විතර වෝට චේන්ජ් කරලා ඊට පස්සේ බෙහෙත් දාන්නේ නැහැ. ඒ වෝට චේන්ජින් පස්සේ ඔය ඇක්ටිව් කාබන් පැකට් එක ෆිල්ටර් එක දාන්න. මොකද බෙහෙත් ටික සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මාළුන්ට කන්න දෙන්න. මෙන්න මේ ට්‍රීට්මන්ට් එක අතර වාරෙත් මාළුන්ට කන්න දුන්නට අවුලක් වෙන්නේ නැහැ. මාළු කෑම කනවා නම් ඉතින් වාරින්නේ පෙලට්ස් කන මාළු වෙන්න නම් සාමාන්‍යයෙන් මාස 7 8 කට සැරයක් මේක කරනවා නම් හොඳයි. නොකරලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් කරන එක තමයි හොඳ. ඉතින් දැන් මම කතා කරන්න මාස් මාළු දෙන මාළු ගැන. ගොඩක් අරවානලාටත් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ පෙලට් වලට පුරුදු කරගන්න කියලා. ඉතින් ඒ කට්ටිය පෙලට් අපි පෙලට් දුන්නට ඉන්ඩිරෙක්ට්ලා ඉස්සෝ දෙනවා. ඒ නිසා යාළටත් මාස 3න් 3ට වාගේ සාමාන්‍යයෙන් පොණු බෙහෙත් දෙන එක හොඳයි. ප්‍රොසිගෝල්ඩ් එකම දෙන්න කියලා තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. සාමාන්‍ය මාළුවා අඟල් 8ක් විතර ලොකු වෙනකම් පණු බෙහෙත් දෙන්න එපා. මාළුව හොඳට කාලවිලා ඉන්නවා නම් ඊට පස්සේ පණු බෙහෙත් දෙන්න පටන් ගන්න. ඉතින් ඔයාලගේ පෙලට්ස් කන මාළු ඉන්නවා නම් ඔයාලා මේ
ඒවට පොඩ්ඩක් සුදු ලුණු හිම කලවම් කරලා දෙන්න. මොකද සුදු ලුණු සමහරක් පරපෝෂී ආසාදන වලට හොඳයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක දෙන්නේ සුදු ලුණු ඉස්ම වෙනම කප් එකකට දාලා ඒ කප් එකේ ඔයාලගේ මාළුවට කන්න දෙන මාළු කෑම එක පෙලට් එක දාලා විනාඩි කිහිපයක් පොඟවලා ඒක මාළුන්ට කන්න දෙන්න. ඉතින් මම කියන මුලින්ම මම අන්තිමට මාළු වර්ගයක කිහිපයක් වෙන් කරගෙන කතා කරන්නම් කියලා. ඒ තමයි අසාමාන්‍ය විදිහ වර්ධනයක් තියෙන මාළු. අර පයිමා අලිගේට ගා RTC, Tiger Shower Nose, Giant Snakehead, and many other malu gana. Iti me malu thering lokuma growth rate tay thina malu thama arapaima. Iti mama yaakne photo kwenkar lakhata karana. Samane arapaima ke nek awagatta hama yaat anivare malu hundar khala bi line khala sima thama phonebe den none ya kama samboorni nathara karanga inne pa. Iti awagi malu adi deka hamara thunak kithra nega ar prasi gold ke na behettega denne puluva. මොකද ඊට පස්සේ ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඔයගේ මාළු ලොකු පොණ්ඩ එකට මාළු කරන ඕන නිසා ඒකට බෙහෙත් දාන එක ප්‍රැක්ටිකල් නැහැ වතුරට. ඒ නිසා තමයි මම මෙන්න මේ ක්‍රමය කියන්න යන්නේ. මෙන්න මේ අරපයිම මම ඔයාලට එයාලගේ මාස ගණන් වල කාල සීමාව කියන්නේ නැතුව එයාලගේ සයිස් එක ගැන විස්තරයකින් කියන්න. මොකද එක එක මාළුවගේ growth rate එක වෙනස් නිසා. ඉතින් සාමාන්‍යයෙන් අරපයිම අඩියක් විතර සයිස් තුනම එකපාරක් DWM කරන්න. DWM කරනවා කියන්නේ පොණ්ඩ බෙහෙත් දෙනවා. और प्रासी गोल्ड वाली इट पास अड़ी एक हमारे दी आय पारक डीएम करना ऐसे अड़ी देखे दी आय पारक करना अड़ी देखा हमारे दी आय करना अड़ी देखा हमारा फैन नामा अड़ी देखा हमारा थुना उनामा प्रासी गोल्ड तेरे का प्रैक्टिकल ने है इट पास और टाइम ने ना कंबेंट्रीन ड्रोंटाल पास वर्मुक्स वर्मुक्स के ने आप इत पाविच करना मैं बेंड सो अंतर्गत बेहद इतिंग मैंने में एवं कलिंग की बेहद ඔය අඩි දෙක හමාර තුන උන අර පයිම කෙනෙක්ට දෙන්න ඕනේ ඒ පෙත්තකින් අටෙන් එකක්. ඒ කියන්නේ මේ පෙත්ත මුලින්ම හතරට කඩලා ඒ හතරට කඩලා එන කෑල්ලක් තියෙනවානේ ඒ කෑල්ලත් දෙකට කඩලා තමා ඒ එක කෑල්ලක් දෙන්න ඕනේ අටෙන් එකක්. මාළුවගේ සයිස් එක වැඩි වෙන්න ඔයා පණු බෙහෙත් දෙන වාර ගන්න වැඩි කරන්න ඕන. සාමාන්‍යයෙන් අඩි දෙක හමාර තුන උන අර පයිම කෙනෙක්ට මාළුවගේ වර්ධනයක් වෙන සෑම අඟල් 6කටම සැරයක් පණු බෙහෙත් දෙන්න. ඒ කියන්නේ අඩි 3න් දෙනවා ඊට පස්සේ අඩි 3යි අඟල් 6න් දෙනවා ඊට පස්සේ අඩි 4න් දෙනවා අන්න එහෙම මම කලින් කතා කරපු කම්බෙන්ට්‍රින් ඩ්‍රොන්ටල් පස් වර්මොක්ස් ඒ පෙති වලින් එක වර්ගයක් තෝරගෙන ඒ පෙත්තකින් අටෙන් එකක් ඉතින් ඒක දෙන විදිය තමයි ඔයා පණු බෙහෙත් දෙන දවසට කලින් දවසේ මාළුවට කන්න දෙන්න එපා ඊට පස්සේ පණු බෙහෙත් දෙන දවසේ ඔයා දෙන්නේ මාළුවට ඉස්සුනම් ඉස්සු කැල්ලක් අස්සර අර බෙහෙත් එක ගහලා මාළුවට දෙන්න පුළුවන් දීලා තව කැලි දෙක තුනක් දෙන්න මොකද අර නැත්තම් අර බෙහෙත් එක තියෙන එක හපල හපල එලිට දාන්න බලනවා ඊට පස්සේ මුකුත් කරන්න දෙන්න බෑ ඊට පස්සේ දවසේ වෝඩර් චේන්ජ් එකක් දෙන්න හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කරුණක් තමයි ඔයා මෙහෙම ලොකු මාළුවෙට මෙහෙම පණු බෙහෙත් දෙනවා නම් ඔයාගේ ටැංකිය හරි පොණ්ඩ එක හරි ගොඩක් ලොකු වෙන්න ඕන නැත්තම් එයාට පණු බෙහෙත් දුන්නාන් පස්සේ එයාගේ ඇඟ හිටිය පණුව මැරිලා එළිය දෙන්න වටන් ගන්නවා ඊට පස්සේ ඔයාගේ වතුර ප්‍රමාණය පොඩි නම් ඒ පණුව නිසා වතුර ඇමෝනියා මට්ටම වැඩි වෙලා මාළුව මැරෙන්නවත් පුළුවන් ඒ වගේම තවත් කියන්න ඕන අනිවාර්ය කරුණක් තමයි ඔන්න ඔය මම කලින් කිව්ව විදිහට ඒ පෙත්තෙන් අටෙන් එකකට වඩා කිසිම විටක එක මාළුවෙට කන්න දෙන්න සලස්වන්න එපා. ඉතින් ඔයාලට ඒක කරන්න අමාරු ටිකක් මොන්ස්ටර් කමියුනිටි ටැංක් එකක වගේ මාළු හදනවා නම් ඉතින් ඒ නිසා මොන්ස්ටර් කමියුනිටි ටැංක් එකක් හදනවා නම් ඔයා ඒක හදන්න බලාපොරොත්තු වෙන්න ඔයාට අවශ්‍ය වෙලාවට මාළු ටික පාලිෂන් කරගන්න මාළු ටික වෙන් කරගෙන ඒ එක එක මාළුවට බෙහෙත් කරන්න පුළුවන් විදිහට. මොකද අරපයිම වගේ මාළුන්ට පණු ආසදන ආවම අරපයිම හොඳට නිරීක්ෂණය කරොත් එයාලගේ ඔළුවේ තියෙනවා නිකන් රේඛා වගේක් ඇතුළට ගිල්ලුන. ඉතින් එන්නේ ඒ රේඛා උඩට ඇවිල්ලා මාළුවා ඒ හරිය ඉදිමුණු ස්වභාවයක් එනවා. ඉතින් ඒ කියන්නේ මාළුවට පණු ආසදන ඇවිල්ලා ඉතින් ඒ තත්ත්වයේ එන්න කලින් මාළුවා හොඳට කාලවිල ඉන්න වෙලාවදී තමයි මේ පණු බෙහෙත් දෙන එක කරන්න ඕන. ඉතින් තවත් පණු ආසදනක් කියලා අපිට ගෙස් කරන්න පුළුවන් ලක්ෂණයක් තමයි මේ මාළුන්ගේ මම පොදුවේ කතා කරන්නේ මේ වෙලාවේ සුදුපාට නූලක් වගේ මලපහ පිට කරනවා. ඉතින් ඒක පණුව මාරුවක්ම කියලා සීරසියක් අපිට කියන්න අමාරුයි ලැබ් ටෙස්ට් එකක් නැතුව. මොකද මාළුවෙක් සාමාන්‍යයෙන් සතියක් විතර බඩගින්න හිටියොත් එයාගේ බඩවැලේ තියෙන මියුකස් එකත් මෙන්න මේ විදිහට සුදු පාටට එළියට එනවා. ඉතින් මේ ඒකවා නිරීක්ෂණයෙන්ම තමයි හරියට බලලා තීරණය කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ එහෙම පණුව මාරුව වැඩි වෙලා ඒ විදිහ සුදු පාට මලපහ කරන්න කලින් මාළුව හොඳට ඉන්න අවස්ථාවේ තමයි පණුව බෙහෙත් දෙන්න ඕනේ මං කලින් කිව්වා වගේ. ඉතින් අනිත් ලොකු වෙන මොන්ස්ටර්ස් ගැන මම ටිකක් කතා කරන්නම්. RTC ඇලිගේටර් ගා ස්ට්‍රයිකර් ෂවල් නෝස් ජයන්ට් ස්නේක්ඩ් වගේ මාළු. ඉතින් එන්නේ මාළුත් සාමාන්‍යයෙන් අඩි දෙකහමාරක් විතර වෙනකන් මම කලින් කියවා වගේ මාළුවගේ වර්ධනයත් එක්ක යාර පණු බෙහෙත් දෙන්න සාමාන්‍ය අඟල් 6න් 6ට වගේ පණු බෙහෙත් දෙන්න අඩි දෙකහමාර වෙනකන්.
ඊට පස්සේ ඒ මලුන්ගේ growth rate එක ටිකක් අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ අර මං අර පයිමට කියලා වාගේ දෙන්න අමාරුයි. මොකද අර පයිම අඩි 2.5 3 පස්සේ අඟල් 6 6 සාමාන්‍ය මාස දෙකකට තුනකට අඟල් 6ක් වගේ ලොකු වෙනවා. සමහරවිට මාසෙ අඟල් 6 ලොකු වෙන මලු තියෙනවා. අන්න ඒ නිසා ඒත් මේ කතා කරන මලු එච්චර ලොකු growth rate එකක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් අඩි 2 2.5 න් පස්සේ ඒ නිසා ඒ මලු අඩි 2 2.5 පැනනට පස්සේ මාස දෙකකට සැරයක් වාගේ අර මං කලින් කීව පෙති වලින් පණු බෙහෙත් දෙනවා නම් හොඳයි. ඒ අඩි 2.5 විතර වෙනකන් ප්‍රාසි ගෝල්ඩ් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. අනිත් ඒවාට යනවට වඩා මට ඔයාලට විස්තර කරන්න පුළුවන් සරල විදිහට කියලා දුන්නේ. මොකද මේක මේ පණු බෙහෙත් දෙනවා කියන එක ගොඩක් සංකීර්ණ දෙයක්. ඒක මාළු වගේ මාළුවට මාළු වගේ growth එකට වෙනස් වෙනවා. ඉතින් අර මං කලින් කියා වගේ පොදුවේ මට කතා කරන්න පුළුවන් බෙහෙත් තමයි ප්‍රාසි ගෝල්ඩ් කියන්නේ. ඒ නිසා මම ඒක ටිකක් highlight කරේ. ඉතින් මෙන්න මේ පණු අමාරු වළක්ව ගන්න කරන්න පුළුවන් දේවල් හැටියට වාගේ මාළුවා පුළුවන් තරම් ජීවි ආහාර වලින් ලයිව් ෆුඩ්ස් වලින් ඇඩ් කරලා ෆ්‍රෝසන් ෆුඩ්ස් වලින් ඇඩ් කරලා පෙලට් එකකට පුරුදු කරගන්න. ඒ වගේම වාඩිනේ ජයන්ට් ගුරාමි වගේ ශාකාහාරට ගන්න මාළු නම් එයාට දෙන කංකුම් ගෝවා වගේ කොලත් හොඳට ලුණු වතුරින් හොදලා දෙන්න. ගොඩක් වෙලාවට එතකොට තියෙන පරපෝෂී බිත්තර එහෙම විහිරණය වෙනවා. ඉතින් ඒ ටික තමයි මම කතා කරන්න ඕන වුණේ. ඉතින් සමහර විට මේක අපහැදිලි වුණ කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් එහෙම මොකක් හරි ඔයාලට පොඩි හරි අපහැදිලිකමක් තියෙනවා නම් ඔයාලා යටින් කමෙන්ට් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්නේ මම අනිවාර්යෙන් ඒ ඔක්කොම කමෙන්ට්ස් කියනවා. ඔක්කොම කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. ඒ නිසා මම අනිවාර්යෙන් විසඳුමක් දෙනවා ඒවට. ඉතින් ඒ ටික තමයි මම කතා කරන්න ඕන වුණේ. ඉතින් තාම මම subscribe කරලා නැත්නම් කලින් කියා වගේ subscribe කරලා සෙට් වෙනවා මාළු හදන කෙනෙක් නම්. මොකද අනිවාර්යෙන් ඔයාලට මම කතා කරන සියලුම දේවල් මම දන්නවා අනිවාර්යෙන් වටිනවා. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න thumbs up එකක් දෙන්න එහෙම මා මොටිවේට් කරන්න. ඉතින් මේ වගේ මාළු ගැන දැනගන්න ඕනේ වටින කරුණක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්න. එතකන් රැඳිලා ඉන්න. සුබ දවසක්.